ලොකු කතාබහක් ඇති කරගත්තයි කියලා. දැන් මේ ව්‍යවස්ථා සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පත් කරපු මණ්ඩලයේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ තව රිෂාඩ් බදුරුදීන් වගේ කීප දෙනෙක් නියෝජනය වුණාට දැක්කා. දැන් රටේ බහුතර ජනතාව 70%කට ආසන්න සිංහලයෝ තමයි මේ රට කොහොමද මේ රටේ දිශානති මොකද්ද කියලා තීරණය කිරීම සම්බන්ධයෙන් තීන්දුව ගන්න. දැන් මේ මහගෙදර උන්දලා කටපියාගෙන ඉන්නවා කාමරවල ඉන්න කට්ටිය ඇවිල්ලා මහගෙදර විකුණනවද නැද්ද කියලා තීන්දුව ගන්න හදන. මේක බරපතල ප්‍රශ්නයක්. ඒක නිසා දැන් අපි බැලුවොත් මොකද්ද මේ 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 සුළු ජන වර්ග නියෝජනය කරන මේ නායකයන් කොච්චර හරි ඇවිල්ලා කියනවා අනනෝ නහයෙන් අනනෝ අපට අරක නෑ මේක නෑ සංහිඳියාව නෑ ආදී වශයෙන් අපිට හරි ප්‍රශ්න. දැන් අපි අහන්නේ මේ විවස්ථාවේ තියෙන ප්‍රශ්න මොනවද ඔයගොල්ලන්ට? අපි එනවා ඉතාලම නුදුරේදීම බදුරු දීර්ණ හම්බෙන්න, අපි නුදුරේදීම එනවා කබීර් හෂීම් හම්බෙන්න, අපි නුදුරේදීම එනවා කාදිරවතුමා මුණගැහෙන්න, අපි තාරික් පණිම උතුරට ගිහිල්ලා විග්නේශ්වරන් මහත්මයා හම්බෙනවා, සම්බන්ධන් මහත්මයා හම්බෙනවා. මොකද මේගොල්ලන්ගේ ගහන්න ඕන මේ විවස්ථාවේ මොකද්ද ඔයගොල්ලන්ට වෙලා තියෙන හානි? දැන් උදාහරණයක් අරගෙන බැලුවොත් අද වෙද්දි මේ රටේ ආර්ථික මරුමස්ථාන නැත්නම් රටේ රට ගෙනියන එන්ජින් එක කිව්වොත් නිවැරදි. රට මේ ඉස්සරහට ගෙනියන තීන්දුව తీරන ගන්නා වූ ඒ පුජ්‍යලයන් රැඳෙන සියලුම ආයතන තියෙන කාගේද? සිංහලයෝ ගිහින් උද්ඝෝෂණය කරලා තියෙනවා. දැන් හරිනම් 60 දශලක්ෂයක 45 ලක්ෂයක් මේ උද්ඝෝෂණය කරන්න බැහැ නේද ගිහිල්ලා මේ එක ඇවතියෝ දෙන්නේ කොට. දැන් උදාහරණයක් විතර ගත්තොත් මෙන්න බලන්න රාජ්‍ය විවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමාට තියෙන අමාත්‍යාංශ ප්‍රමාණය ආයතන ප්‍රමාණය. අපිට ඉතිපත් එක පෞද්ගලික කිසි කතන්දරයක් නැහැ. මම කියන්නේ මේ අමාත්‍යාංශ බෙදීමේදී කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ කියලා සාකච්ඡා වුණා. හැබැයි කවුරුත් අරගල කරන්නේ නැහැ. විවස්ථාය මොකක්ද කියලා ප්‍රශ්නයක් කියලා තියෙනවද මේගොල්ලන්ට? මේතරම් ආයතන සංඛ්‍යාවක් පමණද? ලංකා බැංකුව යට තියෙන ආයතන 14. ලංකා බැංකුවක් ඇතුළු ඕන ගණන් හදාගන්න. ලංකා බැංකුවක් ඇතුළු ආයතන 14. මහජන බැංකුවක් එක ආයතන 8ක්. ජාතික ඉදිරි කිරීමේ බැංකුව එක තව එකක්. රක්ෂක සංස්ථාව යටතේ ආයතන 9ක්. ඊළඟට මහා භාණ්ඩාගාර යටතේ තියෙන පුජ්‍යලික සමාගම් ආයතන 40ක්. එතකොට වතු සමාගම්. එතකොට ගණන් හදලා බලන්න 40යි 14යි 9යි 8යි 1යි ආයතන 75කට වැඩි එක මුස්ලිම් ඇමතිවරයෙක්. එතන මේ විවස්ථාවේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා? ඒ අපිට මේක විශ්වාස කරලා ගැටලුවක්. විවස්ථාවේ මොන හරි ගැටලුවක් තියෙනවද? අපිට විවස්ථාවේ මොන හරි ගැටලුවක් තිබුණා ඕන අනේ මුස්ලිම් අය අඬන්න ඕන දෙමළ අය අඬන්න ඕන. ඒක මොකක්ද? අපිට පේන්නේ විවස්ථාවේ ගැටලුවක්. රටේ මිනිස්සුන්ට ඕන නැති දේශපාලකයන්ගේ ප්‍රශ්න හොරකම් වංචා දූෂණ යටගැහිම සඳහා මේ විවස්ථා ක්‍රමගලයක් ගෙනල්ලා දාලා තියෙන රට ඉස්සරහ මිනිසු දන්නේ නැහැ. ඉතාලම 1%-2% පමණ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් උනන්දු වෙනවා. ඒ පැත්තෙන් තව ප්‍රශ්න ගොඩක් නිර්මාණය කරලා තියෙනවා. අපිට තේරෙන්නේ නැහැ කොයි එකටද ප්‍රමුඛතාවය දෙන්න ඕන කියලා. නමුත් අපි විශ්වාස කරන සංවිධානයක් හැටියට රට සම්බන්ධයෙන් තීන්දු ගනිද්දී රටේ විවස්ථාව කියලා කියන්නේ අපේ අනාගතය. එතකොට මේ විවස්ථාව මේ කඩිමුඩියේ ලහිලහියේ පටලැවිලි ගොඩක් එක්ක එහෙම විවස්ථාවක් හදාගත්තොත් විශාල විනාශයක්. හරියට වැරදි ඩොප්පුවක් නෙවෙයි. ඒක නිසා මේ විවස්ථාව සංශෝධනය කිරීම ගැනවත් කතා නොකළ යුතුයි. මොකද මේක වමනා වෙලා තියෙන්නේ අර රාජ්‍යවල සංවිධානවල වැඩ කළ මේ රටේ පළවා හැරපු කල්ලියක් දැන් මේ ආණ්ඩු බලයත් එක්ක නිකන් අර කටුස් වගේ කරේ රත්තරන් බැඳවාගේ මේගොල්ලෝ තමයි දැන් මේ අපොච්චේ මහා අපොච්චේ වාගේ රටට මේ ඉස්සරහට යන මග කියන්නේ. දැන් අනිත් පැත්තෙන් අපේ බදුරුදීන් නැමතුමා මෙතුමා එක පෞද්ගලික අමනාපයක් ප්‍රශ්නයක් අපිට නැහැ. දැන් බලන්න මෙතුමට තියෙන ආයතන ප්‍රමාණය විවස්ථා ප්‍රශ්නයක් තියෙනවද?
පාරිභෝගික අධිකාරිය, සීනි සමාගම, සම්පාගාර සේවක සංගමය, සාතෝස සම්පාගාර සංවර්ධන දෙපාර්තමේන්තුව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පේෂකර්ම දෙපාර්තමේන්තුව, එලිපන්ට් පාස් රුනුලේවා, හිඟුරාණ සීනිකම්හල්, කර්මාන් සංවර්ධන මණ්ඩලය, අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව, කහටගහ පතල මිනිරන්, ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය, ලංකා සිමෙන්ති ජෙනරල් ට්‍රේඩින්, ලංකා සතුස සහ ලක්සල, ඛනිජ වැලි සංස්ථාව, මන්නායි ලුණු කර්මාන්ත ශාලාව, ලංකා රෙදිමෝල, අක්කම් සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය, ජාතික සම්පකාර සංවර්ධන සමාගම, ජාතික කඩදාසි සංස්ථාව, පරන්තන් රසායනික කර්මාන්ත ආයතනය, ලංකා සිමෙන්ති සංස්ථාව, ශ්‍රී ලංකා අක්කම් දෙපාර්තමේන්තුව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අධිකාරිය, සමාගම් මැදුර, ප්‍රතිසහ එගලොම් පුහුණු මධ්‍යස්ථානය, ජාතික බුද්ධි දේපල කාර්යාලය, ඊට අමතරව ඉතින් නිරනෝණ මට්ටමින් විල්පත්තුව සහ මුලතිවුත් බාර දීලා තියෙනවා. මේවට අමතරව එතකොට මේ විවස්ථාවේ ප්‍රශ්නයක්ද? දැන් විවස්ථා සංශෝධනය කරන්න කියන්නේ මොකටද? මේගොල්ලෝ මේ 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 ලහිලගේ කටමන්නේ මේ? ඒ තියෙන බලය පිළිබඳ ප්‍රශ්නයක්ද? එනිසා අපිට මේක තේරෙන මේක බරපතල අවාසනාවන්ත තත්වය. එනිසා අපි යෝජනා කරනවා මේ රටේ විශේෂයෙන් දේශපාලන බලාධිකාරියට මේක සිංහල බෞද්ධයන්ගේ රටයයි විරුදාවලිය ලැබපු එකක් නිසා අපි විශ්වාස කරනවා සිංහලයන්ගේ රට පාලනය කරන්න ඕන සිංහලයෝ. ඒකේ ආය තරකයක් නැහැ. හැබැයි ඕනෑම ජනවර්ගයකට අපිත් එක්ක ඓතිහාසිකව මේ රටේ ජීවත් වුණා වගේ ඒ අතන්ට ඉදිරියටත් තමන්ගේ ඕනෑ එපාකම් ඉටු කරගනිමින් තමන්ගේ සංස්කෘතියෙන් ආරක්ෂා කරගනිමින් මේ මහා සංස්කෘතිය අවනතව එයට ඕනතරම් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් අද සිංහලයන්ටයි මේ රටේ තමන්ට රිසි තැනක තමන්ගේ ඒ අනන්‍යතාවයන් එක්ක ජීවත් වීමේ පරිසරය ඇහිරිමින් තියෙන සිංහලයන්. ඒක නිසා අපි ඉතාම ඉක්මනින් මුලින් කියපු මේ ඇමතිවරු මන්ත්‍රීවරු මුණගැහෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද මේගොල්ලන්ට මේ විවස්ථාවේ තියෙන ප්‍රශ්නේ? විවස්ථාව නිසා මොකද්ද ඔයගොල්ලන්ට මේ අඩුවෙලා තියෙන්නේ? ඉතින් ඒක නිසා අපි රටේ නායකයන්ගෙන් ඉල්ලනවා, රට තියෙන්නේ විශාල අනතුරක, දේශපාලනික වශයෙන් විශාල අනතුරක. මොකද ජනාධිපතිවරයා සහ ඔහුම බලයට ගෙන ආපු පාර්ශවයන් අතර විරසකයක්. ඊළඟට බලය රඳවගෙන ඉන්න ආණ්ඩු පක්ෂය තුළම ඉන්න මැති ඇමතිවරු අතර කොටසක් අගමැති තරගයක් කට්ටිය ඉන්න රටේ ප්‍රශ්න මොකක්ද? එයාට ඕන කොහොමද හෙට කවුද අගමැති වෙන්නේ? මංගලට ඕන අගමැති වෙන්න, රාජිතට ඕන අගමැති වෙන්න, ආදී වශයෙන් අගමැති සිහින තියෙන ගොඩක් අය ඉන්න. ඒගොල්ලෝ ඒ ඇජෙන්ඩ එකේ ඉන්නේ 30ක් විතර ඉන්නවා. ඒතර රට මෙහි වැටෙනවා. ඉතින් මොකද්ද මේ විහිළුව? එතකොට ජනාධිපතිතුමාණන් පැත්තෙන් ගිහිල්ලා එක මොනවාද බොහොම කෙටි චිත්‍රපට කියලා එලි දක්වනවා එක එක පුජ්‍යලයෝ. ඒකාබද්ධ කට්ටිය තව එකක් කරනවා. ඉතින් අපිට තේරෙන්නේ නැහැ මේක මේ ඒකාබද්ධද ආණ්ඩුවද ජවිපේද? අපිට මේ කිසි අදාළතාවයක් නැහැ. මේ දේශපාලකය තමයි මේ අරමුදේ රටට ගෙනල්ල තියෙන්නේ. ඒක නිසා මෙතනදී මේ UNP ශ්‍රී ලංකා JVP සම සමාජ කොමියුනිස් කියලා කතන්දරයක් නැතුව සිංහලයන් හැටියට එකතු වෙලා ඉස්සෙල්ලා මේ රට ගැලපෙන ඉවස්ථා පසකස් කරගත්තේ. මේක මේ අමුණුල 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 මං හිතන්නේ ඉන්දියාවේ අවස්ථාවේවත් නැහැ මෙච්චර මොන කියන්නේ. ඒ නිසා මේක බරපතල කාරණාවක්. අනිත් පැත්තෙන් එහෙනම් රටේ ජනතාව මේ සම්බන්ධයෙන් අපි කියනවා අවදීන් තියනවා. එහෙම එකක් පේන්නත් නැහැ. ඉතින් ඒක නිසා ඉතාම අවධානම් සහගත තැනකයි අපි ඉන්නේ. මොකද ඒ මෙතිවරු කණ්ඩායම් අරගෙන බැලුව අපිට පේනවා දැන් විශේෂ රාජ්‍ය නෝන සංවිධාන උදවිය ගත්තොත් ආගමක් නැහැ, ජාතියක් නැහැ. හුඟක් අය වැදගත් රාජ්‍යනෝන සංවිධාන නෙවෙයි, නමුත් බොහෝ බටහිර යුරෝපීය ආධාර ලැබෙන රාජ්‍ය නෝන සංවිධාන වැඩ කරන උදව් අපි දන්නවා. වැඩ කරන කලාව අපි දැකලා තියෙනවා. අම්මෙක් නැහැ, අප්පෙක් නැහැ, දරුමල්ලෙක් නැහැ, මොකක්වත් නැහැ. හිතන පතන විදිය ඔක්කොම මේගොල්ලෝ තමයි දැන් මේ උපදේශක මණ්ඩලවලින්. අද බලන්න සමහර රාජ්‍ය ආයතනවල පත් කරපු පුජ්‍යලි කුප්‍රකට එන්ජියෝ කාර්ය ඒගොල්ලෝ තමයි මේ මත හදන්නේ රටට. අපි මේ ඔක්කොම බලන් ඉන්නේ. ඒ නිසා මේ රටේ මහානායක හාමුදුරුවන් වහන්සේලාත් මේ සියලුම දෙනා එකතු වෙලා
රට ගැළපෙන ව්‍යවස්ථාවක් අපි හදාගත යුතුයි. අපි අර පොදු ප්‍රශ්නාවලිය අහන්න ඉතාම ඉක්මනින් මේ ඇමතිවරු මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙන බව මතක් කරන්න ඕනේ. මොන හරි දෙයක් තියෙනවා නම් අපි කතා කරමු. ඊයේ ඉපත් පාඩු ඉපත් ප්‍රබෝ සත්‍ය දැන් එක පැත්තකින් අවුරුදු 70ක් තිස්සේ කරගන්න බැරි වෙච්ච ඒ නොහැකියාවමනේ මේ පෙන්නමින් ඉන්නේ. විසර්ජන පණක් කෙළුම්පත් ගේනවා. තව තව පරක් කෙළුම්පත් ගේනවා. ඒ ඇස්සේ මේකක්වත් කරගන්න බැරි ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් හින්දා කියලා එක පැත්තකින් තරක කරනවා. ඉතින් අවසාන විග්‍රහයේදී මේ හැම කාරණයකින්ම පෙන්වන්නේ නොහැකියාව කියන එක. නොහැකියාව කියන එක. එහෙනම් එතන මෙතෙන්ට පයින්නවා, මෙතනින් අතෙන්ට පයින්නවා. ආදී වශයෙන් දැන් එක කාලයක් අපිට මතකයිනේ මේ සුනාමි සහන මණ්ඩල ඊළඟට පැකේජ් මේවා දෙන්න කියනකොටම දසකට මෙතන අතුස්සන් හිටපු මිනිස්සු තව ඊළඟ අවුරුදු දෙකකින් ඒ කීය අපි ඒ කීයයි. ඉතින් මොක මෙලෝ මතයක් නැහැනේ මේ දේශපාලනඥයන්. ඉතින් දැන් විසර්ජන පනත් කෙළුම් පද වෙන්න පුළුවන්. රණවිරුවල් සම්බන්ධයෙන් අනපනත් වෙන්න පුළුවන්. අමාත්‍යාංශවල පරිපූර්ණ ගැස්තිමේන්තු වෙන්න වෙන වෙනත් කතන්දර කොහොමයක් ඉස්සරහට වෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මොකකටද අපි ප්‍රමුඛතාවය දෙන්නේ? දැන් උදාහරණයක් යුද්ධ ඉවරයි කියලා ආරක්ෂක අමාත්‍යාංශයේ තියෙන වියදම් අවුරුදු දෙකම ආරක්ෂක කරන යාන්ත්‍රය වෙලා අද වෙනකොට හඳුරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ තියෙන වියදම් ටික දැන් වලේට ආවේ නේද? ආරක්ෂක අමාත්‍යාංශයේ තියෙන වියදම් වැඩි වෙලා විතරයි වෙන්නේ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේ රටේ මිනිස්සුන්ට ප්‍රවාහණය බලලට ගිහින් අධ්‍යාපනය ඒ මට්ටමේ සෞඛ්‍ය ඒ මට්ටමේ යම දියුණුවක් ඇති වෙන්න පුළුවන්. ඒතර මේව තියෙද්දි මේ කිසිදු ප්‍රශ්නයක් විසඳන්න ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙන්නේ නැහැ නිර්මාණය කරන්න. උදාහරණයක් ඇරෙයිද ලෝකයේ අනිත් හැම රටකම මිනිස්සුන්ට කතා කරුත් ඒව ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියලා තේමිසු දන්නේ. ව්‍යවස්ථාවේ තියෙන මූලික අංග මොනවද? ව්‍යවස්ථාවේ තියෙන මූලික ලක්ෂණ මොනවද කියලා අහුවොත් මූලධර්ම වර්ගවල හැම කෙනෙක්ම කතා කරන්න පුළුවන්. මේ රටේ මම හිතන්නේ සමාජ දෙලුවට බොහෝ දෙනෙක් අපිට ඇතුළුව සාමාන්‍ය මිනිස්සු මේවා ගැන දන්නේ නැහැ. පාර්ලිමේන්තු ඉන්න අය දන්නවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒතර මෙහෙම තියෙද්දි මේ ව්‍යවස්ථා සංශෝධනයකින් මේ රටේ ප්‍රශ්න විසඳන්න හිතනවා නම් මම හිතන්නේ ඒක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. දැන් උදාහරණයක් අපි කියන්නේ මේ රටේ ඇතිතරම් ජනාධිපතිවරුපත් වුණා. ඇතිතරම් අගමැතිවරුපත් වුණා. ඇමතිවරුපත් වෙනවා. මන්ත්‍රීවරු ඉන්නවා. පළාත් සභා තියෙනවා. මේගොල්ලන්ට පුළුවන්කමක් ලැබුණේ පෞද්ගලික අවුරුදු 70 තුළ අයවැය පියව ගන්න. එහෙම පියව ගන්න බැරි මිනිස්සුන්ට පුළුවන් වේද මේ ව්‍යවස්ථාවේදී රටේ ප්‍රශ්නේ සදා. ඒක අපිට ලොකුම ගැටලුව. වැඩේ වෙලා තියෙන දැන් ඇමතිවරුනේ මේක කරන්නේ රන් ඉන්නේ දැන් ජනාධිපතිතුමා එකක් කියනවා. මම මේක කරන්න දෙන්නේ නැහැ. හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්න සහ කැබිනට් එක නියෝජනය කරන ප්‍රබල කැබිනට් අමාත්‍යවරු කියනවා නෑ අපි මේක කරනවා. අගමැතිතුමත් කියනවා මේක හොඳ අවස්ථාවක් මේක අපි කරනවා. සම්බන්ධවලත් කියනවා මේක කොහොම හරි කරව ගන්න හොඳම වෙලාව මේක. ඉතින් මොකද මේ ජීවිතයක් කියනවා. එතකොට මහානායක හඳුලගාවට ගියාම මම කීපයක්. දැන් අපි යෝජනා කරන්නේ අපි ඇත්තටම මේ ඉල්ලලක් තියනවා. නමුත් තාම උනේ නෑ. උදාහරණයක් විදියට දැන් UNP එකේ තියෙන ප්‍රත්‍යාධිකාරී මණ්ඩලයක් එළියට පේන්නේ නැති. අපි දන්නේ කවුද මේ කියලා. JVP එකේ තියෙනවා. SLP දැන් රටේ මහානායක හාමුදුරුවරු ළඟට නිකන් මේ මීඩියාවල මොනවා හත්යක් රත්තු වෙන්න අපිත් ඔන්න ගියා අපිත් අතපිරි කරපුයි පළතුරු වටේවි දුන්න කියලා ඒක මේ මාධ්‍යවල මේ විනාඩියකට මේ දෙකක් එවා ගන්න නෙමෙයි මහානායක හාමුදුරුවෝ මේ වෙලාවේදී කරන්න ඕන අපි තාම ගෞරවයෙන් ඉල්ල හිටිනවා විශේෂයෙන් අපේ මහා සම්ප්‍රදාය හැට අස්ගිරි මල්වතු ඒ උභය මහා විහාරයේ ඒ ශාසන භාරධාරී මේ මහා නායක හාමුදුරුවන් අපි ඉල්ල හිටිනවා ඔබ වහන්සේලා තනි තනියෙන් මේ එනේන පුජ්‍යලයන්ට පිළිත් නූල් කෑලි ගැට ගන්න නැතුව මේ ගේන මොනවා හරි දෙයකට අප තියලා මොකද මහානායක හාමුදුරුවෝ බැනුම් අහනවා මහානායක හාමුදුරුවන්ට වඩා උන්වහන්සේලාගේ අම්මලා තාත්තලා බැනුම් අහන රටේ මිනිස්සුන්ට මේ මොහොත වෙද්දී මහානායක හාමුදුරුවෝ බයින්නේ අම්මනේ තාත්තටයි ඒක නිසා මහානායක හාමුදුරුවන් අපි ඉල්ල හිටිනවා විශේෂයෙන් ඒ නිකායේ
දැනුගත් ලේකාධිකාරී හාමුදුරන් වහන්සේලගෙන් අවම තරමින් මේ පක්ෂවලට අදාළ මධ්‍යම කාරක සභාව කැඳවන්න. මොකද මේගොල්ලෝ මේ වෙන කොහෙන්වත් මේ ලෝකවලින් ආපුද වෙනවෙන්නේ. ඒත් මේ රටේ ඉපදිලා මේ පස පොළවේ මේ 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 වටපිටාවේ හැදිච්ච මිනිස්සුනේ, මේ පරිසරේ හැදිච්ච මිනිස්සුනේ. ඒගොල්ලන්ට මේ වෙන 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 දේවල් තියෙන්න බෑනේ. ඒක නිසා මේ පක්ෂවලට අයිති මධ්‍යම කාරක සභාවල කණ්ඩායම් කාරක සංඝ සභාව හමුවට ගෙනල්ලා තමන්ගේ පොදු මතය කියන්නේ. මහානායකවරු එකක් කියනවා, අනුනායකවරු තව එකක් කියනවා. අවසානයේ බලන්න අපිට පේන අන්තර්ජාලයට ගියත් මහානායක හාමුදුරුවරුන්ට අනිත් හාමුදුරුවරුන්ට නොසෑහෙන විදිහට මොකද මේක කරන්නේ දේශපාලකයෝමයි. අද ගිහින් එකක් කියන, හෙට යන්නේ කියන තව එකක් කියනවා, ජනාධිපතිතුමා තව එකක් කියන. ඒතර කොයි එකද ගලපගන්නේ මහානායක හාමුදුරුවලා? ඒක නිසා පොදු පොදු ප්‍රතිපත්තිය, පොදු එකඟතාවය මොකද්ද මේ වස්තව සම්බන්ධයෙන්? ගිහිල්ලා ඊළඟට අද වෙනකන් සියලු සංවිධාන එක දැනකට කැඳවලා අපි දන්නවා ජය රටේ ජයග්‍රහණය, බෞද්ධ සම්මේලනය, ඔය ආදී විශාල සංවිධාන තියෙනවා. දැන් ඔබතුන් ඉන්න අමතරමින් ඒ අයතුන දැනුවත් කරන බවක් අපිට පේන්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙහෙම යන්න බෑ රටට. මොකද සැකය සැකය හැමෝම කරේ. මේ අමතුමාගේ අරමතුමා කරේ සැකේ, මේ පක්ෂය මේ පක්ෂය කරේ සැකේ, මේ නායකය කරේ සැකේ, අර හාමුදුරුව මේ හාමුදුරුව ගැන සැකේ. හැමෝම සැකයක් සැකයක් මේ විචිකිච්ඡාවක් මේ හදලා තියෙනවා. ඉතින් ඒක නිසා මේකෙන් අවසානෙදි වෙන්නේ යමක් කමක් කරගන්න මිනිස්සු පුළුවන් මිනිස්සු අරුබුදෙක මේ රට දාලා යයි. හැබැයි කිසිවක් නැති රටේ 100කට 80කට වැඩි ජීවත් වෙන්න මුකුත් කරකියා ගන්න බැරි මිනිස්සු. සමහරවල් තාම ඉන්නවා ගම්වල කොළඹ නැති මිනිස්සු, කොළඹක් දැකපු නැති මිනිස්සු. ඉතින් ඒ මිනිස්සුන්ට කවුද වග කියන්නේ අනාගතේ? ඉතින් ඒක නිසා මේ ලහි ලහියේ කඩිමුඩියේ ජාත්‍යන්තරයේ සනසීම සඳහා හුසේන් කුමාරය සනසන්, එහෙම නැත්නම් බලයට එන්න කලින් ගහපු ගිවිසුම් වලට අනුව ඒවාට අනුගතව මේ වරදාල දෙන ලෑස්ති වෙනවනම් ඒක මහා පාප කර්මයක්. ඉතින් මේ පාප කර්මෙන් ගලවා ගැනීම සඳහා යම් මට්ටමකට හරි මේ සමාජයේ නිරෝගීව ඉන්න භික්ෂුන් වහන්සේලා, මොකද අල්ලසින් රෝගී වෙලා, දේශපාලනිකව රෝගී වෙලා, ආධ්‍යාත්මිකව රෝගී වෙලා, අධ්‍යාපනයේ රෝගී වෙලා, ඒ රෝගී වෙච්ච සමාජයක් අපි කොහොමද නිරෝගී ඔසවා තමන්නේ? ඒ නිසා අපි විශ්වාස කරනවා යම් මට්ටමකට හරි මේ රටේ හාමුදුරුවෝ නිරෝගීව ඉන්නේ මේ ප්‍රශ්න සම්බන්ධයෙන්. ඒක නිසා හාමුදුරුවන්ගේ විශාල වගකීමක් තියෙනවා මේකට එළියට බහින්න. ඒකෙදී අපි මහානායක හාමුදුරුවන්ගේ මැදිහත් වීම ඉතාම ඉක්මනින් බලාපොරොත්තු වෙනවා. අධිකරණයට යන්න පුළුවන්. අධිකරණයට තුනෙන් දෙක වෙන්න පුළුවන්, ජනමත විචාරණයක් වෙන්න පුළුවන්. ඒ අධිකරණයට අධිකරණයේ ඉන්නේ මිනිස්සුනි, අධිකරණයේ ඉන්නේ මිනිස්සු. එතකොට අධිකරණ ක්‍රියාවලිය ගැන අපිට යමක් කතා කරන්න බෑ. අධිකරණයට සමාජයට බලපෑම් ඇති වෙන අවස්ථාවලුත් තියෙනවා, නැති වෙන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් වඩා වැදගත් වෙන්නේ පුළුල් මහජන පෙළ ගැස්ම. හරි, මොකද්ද වැරදි මොකද්ද? අපි දැන් සස් කරමින් ඉන්නවා, අපි දැන් අපේ පෙරකොටස කරමින් ඉන්නවා. අපි ඉතාම නුදුරේ කාදිනතුමාවත්, විග්නේශ්වර මහත්මයවත්, සම්බන්ධන් මහත්මයවත්, කුලමවරුණුත් ඊළඟට අනිත් සියලුම කණ්ඩායම අපි මුණගැහෙන්න දැනටමත් තීරණය කරලා තියෙනවා. මේ දවස්වල කෙටුම් පොත අපි හදනවා, සකස් කරමින් ඉන්නවා. දැන් අපි විශ්වාස කරන ඒගොල්ලන්ට කියන මේක පිළිගන්නේ ඉතරයි. ඒගොල්ලොත් එක වෙන සාකච්ඡා කරන්නේ නැහැ. ඒගොල්ලෝ දේරු කවුරු කවුරුත් දැනගන්න ඕනේ. දැන් බලන්න ඊපෙරද බදුරුදී එමත්තුමා හෙලිකොප්ටරකින් ගිහිල්ලා බස්සනවා මේ ඉල්පත්තුවේ හරි කොහේ හරි තැනක විදේශීය දූත පිරිසක්. මම කියන්නේ අපේ ලංකාවේ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර යනක් වෙන්නවා. ඉතින් එහෙම බලයක් තියනවාද ඇත්තටම? මොකද්ද මේ වෙන්නේ? එතකොට ඒ මොනවද අපි කියන්නේ සමරු පළකවල එක සිංහල අකුරක් නැහැ. එතකොට මේ රට මොකද්ද? දෙමළත් නැහැ සිංහලත් නැහැ. එතකොට අනාගතයේ දවසක ග්‍රීසි අරාබියද? එතකොට අනාගතයේ දවසක තව අවුරුදු 50කින් මොකද්ද වෙන්නේ? ඇයි සිංහල අකුරක් ගහපුවාම බදුරු දෙන්න හෙන ගහනවද? ඇයි ඒ වගේ කුපාරි වැඩ කරන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ අපි අද නැගෙනහිරට ගිහිල්ලා අපි දීගවාපි රජවාසිකම් කියන්නේ ඇයි?
අපේ ලකුණක් එතන තියෙන නිසා අපේ සලකුණු තියෙන හින්දා බ්‍රාහ්මී අක්ෂර ටික තියෙනවා පැරණි සිංහල තියෙනවා එතකොට ඇයි ඇයි මේක සිංහලෙන් ගහන්න බැරි සිංහලෙනුත් ගහන්න බැරි දෙමළක් ගහපියව ඕන එකක් ගහපන්න ඇයි සිංහලත් කොහොමද කරන්නේ රටේ රටේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියක් තියෙනවා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඇමතිවරු අනුගමනය කරන්නේ නැත්තම් එතන පිළි අරගෙනම තියෙනවා රාජ්‍ය භාෂා දෙකක් තියෙනවා දෙමළයි සිංහලයි එකට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ ඒ මොකක්වත් නැතුව අරාබි භාෂාවෙන් අර ඉංග්‍රීසි ඉංග්‍රීසි අපුණු කරමු කරද ගහන්නේ ඒ ගහපහම අපිට සාමාන්‍ය සමාජයේ ආර්ථිකයක් ඇති වෙන්නේ නැද්ද එතකොට තව පොඩි කාලෙකින් දැන් අද උපදින මුස්ලිම් දරුවෝ කල්පනා කරනවා මේක අපේනේ මේ බලන්න බලන්න මුතුන් මිතුන් අරගෙන මේක කරලා තියෙන්නේ එතරම් මේ බෙදුම් වාදය හදන්නේ බෙදුම් වාදයට තල්ලු කරන්නේ අපිට මේ සුළු ජනකරස්ත හරි බලලා දිනවා මේ රටේ මම කියන්නේ නොනිල මට්ටමින් අර ආයතන මම හිතන්නේ මම දැන් ඉතින් අපේ පාලකයන්ට මොන මොන කවුරු වැහිලාද කියලා ඔළු ගෙඩිවලට රටේ ප්‍රධානතම ආර්ථික මරුමස්ථාන මේ මුස්ලිම් ඇමතිවරු දෙන්නේ කොහෙද අපේ කියන්නේ විරෝධයක් නැහැ හැබැයි මොකද්ද කියලා තියෙන පසු විපරණ දැන් මේ අවුරුදු දෙකම සමාන මේ අවුරුදු දෙකම ඇතුළත දැන් මේක ඕජස් ගලනද දැන් හොඳට දිනුන වෙලාවද ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඉලක්ක වලට යනවා ඒගොල්ලන්ට අදාළ නැහැ ලංකාණ්ඩුව ලංකායි ව්‍යවස්ථා ප්‍රතිපත්ති මේ මහා සම්ප්‍රදාය වල මොකක්වත් ඒගොල්ලන් අදාළ කරගන්නේ නැහැ එනිසා මේ එන්න මේක බෙදෙන්න හදන වැඩ පිළිවෙලක් මිසක එකතු වෙන වැඩ පිළිවෙලක් නෙමෙයි මේ අපි මේ යෝජනා කරන්නේ විවස්ථාව සැකසෙන්න ඕන එක රටක් එක නීතියක් එක ප්‍රතිපත්තියක් එක වැඩ පිළිවෙලක් හැමෝටම එක හා සමානව ඒ අයිතිවාසිකම් භුක්ති විඳගෙන ඒ මානව නිදහස ආරක්ෂා කරගෙන හැම කෙනෙකුටම තමන්ගේ ආගමික අනන්‍යතාවයන් අනිකාට හිත් නොරිදවන පරිදි වැඩ කරගන්න පුළුවන් එහෙම එකක් මේක එහෙම එකක් වෙන්නේ නැහැ එන්නම කරන්නේ වෙන එකනේ භාෂාවනුත් වෙන් කරගන්නවා ඉදිමනුත් වෙන් වෙනවා කෑමනුත් වෙන් වෙනවා කලාප වශයෙන්ුත් වෙන් වෙනවා විශාල අපරාධයක් කවුරු අවසරය දුන්නා මුළු මන්නාරම දක්වා මේ කපාගෙන යනවා එක මුස්ලිම් ජන ඇයි මේක දෙමළ කොටසක් එකතු කරන්න බැරි ඇයි සිංහල ධර්මාන එක ගමක් මුස්ලිම් දෙමළ සිංහල එහෙම කියන්නේ නැතිපාය හදන්න එකම පිරිසක් වුණා අපි දන්නවනේ මාළිගාව පුදාලා තියෙන தත්ත්වය අපි දන්නවනේ අපූර්ණ தත්ත්වය ඒ මුස්ලිම් අය එතකොට ඒ ප්‍රශ්න නිර්මාණය කරන්නේ සාමාන්‍ය මුස්ලිම් මිනිස්සු නෙමෙයි මේ ප්‍රශ්නය හදන්නේ මුස්ලිම් දේශපාලකයෝ සාමාන්‍ය මිනිස්සු දෙකට පරි නෑ මේ දේශපාලනේ අවස්ථාවාදී කරගත්ත දේශපාලනේ බඩගෝස්තරය සහ මේ මොනවාද මැද පෙරදිග රටවල් වල රූකඩ බවට පත් වෙච්ච මේ මුස්ලිම් ඇමතිවරු තමයි ප්‍රශ්න නිර්මාණය කරන්නේ මොන සාමාන්‍ය මිනිස්සු නෙමෙයි ඉතින් මේක බෙදුම් වාදයේ ගෙනියන්නේ මේ මිනිස්සු. විවස්ථාවක් හදනවා හදන්න ඕන මෙන්න මේක නතර කරගන්න. සංශෝධන ගේන්න ඕන මේව නතර කරගන්න. ආණ්ඩුව ඇතුලේ සංවිධානයක් නැතුව පාර්ලිමේන්තුව ඇතුලේ සංවිධානයක් නැතුව කොහොමද මේගොල්ලෝ සංවිධානය අපිට කියලා දෙන්නේ? ඒක නැත්ද කියලා ප්‍රශ්නේ. නේද අපිට පේනවනේ. චාර්ජ් අපි තුමා තිබ්බනම් ඔක සිංහලයි දෙමළයි දාලා මොනව කරන්නේ? ඇයි භාෂා දෙක විතරක් පාවිච්චි කරන්නේ? විශේෂයෙන්ම අරාබි භාෂාව කුඹරදේ අරාබි අයව දැන් මෙහෙමනම් දැන් මේ රටවල 100කින් ආදාර දුනොත් එහෙම යනවා ආදාර දෙන මේවා භාෂාවල් ගන්න එපේ අර විපත්තේ අවසනත් සිද්ධි වර්තමානයේකොට මේ ඉස්සරියට දැක්කේ පේජ් තමයි පිළිපෙච්චල දෙන්නේ මම මේ රට අපෙන්තරේ කියන රටක අපෙන්තරේ ඉඳන් මේ පිළිගලා තියෙනවා දැන් අපේ මහත්තයා කුමාරව දන්නවා පළමුවෙන්ම මේ විල්පත්තුව සිද්ධිය සම්බන්ධයෙන් හරක අනාවරණය කළ යාපි 2013 අවුරුද්දේ එතකොට අපට චෝදනා කළා අපි ජාතිවාදය අවශ්‍යනවා ආගම්වාදය අවශ්‍යනවා නැති ප්‍රශ්න අවශ්‍යනවා කිය කියා ඉතින් අපි සෑහෙන දුරකට අරගෙන ගියා රටේ වගකීම්ත්තන්ගේ අවධානය සඳහායකට යොමු කළා පසුදී පරිසර සංවිධාන තමයි ඔයෙක් කට්ටිය බැහැලා විල්පත්තු සපන තමන්ගේ කර කවුරු හරි කමක් නැහැ මේකට මැදිහත් වෙලා මම හිතනවා සංවිධානය හැටර අපි උද්ඝෝෂණය කිරීමෙන් පෙස්සන් අස්සන් කිරීම මේ ඔක්කොම කළාට කමක් නැහැ හැබැයි රටේ වගකීම් යුතු පාර්ශ්වයන්ගේ අවධානය මේකට යොමු වෙන්න ඕනේ ඉතින් උද්ඝෝෂණ විතරයි ඉතින් අපිට තේරෙන්නේ නැහැ මේ විදිහට ගිහිල්ලා දැන් බදිරුදීන් දෙක නීතිය හැබැයි මේක මොන රාගල ඉන්න විජිත මොනික නැහැ මේ අයිති අම්පාරින දයාගමකේටත් නැහැ අමතරමින් අපට මාණික්ක මඩුවේ පන්සල හදාගන්න බැරි වෙලා තියෙනවා උද්ඝෝෂණ කරන්න. මේ මහ දවල් මේ මහ වණයක් විල්පත්තු කියන්නේ අති සුවිශේෂී තැනක්. එතකොට ඒක මේ විදිහට කපන්න ඉඩ දීලා
ඔය මේ විතරක් නෙවෙයි තව අනාවරණය නොවන කරුණු මම ආරාධනා කරනවා ඇත්තට යන්න මන්නානම යන්න මඩකලපුව යන්න මුලදී වල ගිහිල්ලා හම්බෙන්නේ දෙමළ මිනිස්සු බලන්න උදාහරණ දෙන තත්ත්වෙ මොකද්ද කියන සමහර තැන්වල අපි හිතන්නේ දේ ඡායාරූපත්වක අපි ඉදිරිපත් කරනවා සමහර තැන්වල කැලෑවල එක්ම අක්කර 150යි 200යි 300යි ඔක්කොම බෝඩ් ගහලා වින් කරනවා අනවසරෙන් මෙව කරනවා ඔය හිස්බුල්ලා ලැබුණු කණ්ඩායම මේගොල්ලෝ මේ අපේ ඉතින් අපිට හොඳ වචනනවා කියන්න බෑ ඉතින් මේ රටේ දේශපාලන නායකයෝ මේ Tamange දේශපාලන බලය රැක ගැනීම සඳහා මේ 3-4 දෙනෙකුට මේ නාඩගම නටන්න දීමේ විශාල අනුතරකට මේ රට වැටෙනවා මොකද මිනිස්සු නිකන් ඉන්නේ නැහැ හැමදාම ලැබිල්පත්තුව ගත්තොත් ඒක එතනින් නතර වුණේ නැහැ නේ මුස්ලිම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහපම අපිට කිව්වේ පවුල විසිගණනක් හෝ 30 ගණනක් හිටියා ඒක දැන් මෙන්න මෙච්චර ප්‍රමාණයට වැඩි වෙලා තියෙනවා එතනින් එහාට මේක යන්නේ නැහැ දැන් පත්තු මොකද ඉතින් මේක බරපතල ප්‍රශ්නේ දැන් කාටද කියන්නේ ජනාධිපති මේක දන්නවා කොමිසමක් පත් කරා මාධ්‍යවලින් මේක ත්‍රිවිධ හමුදා දානවා කියලා කිව්වා ත්‍රිවිධ හමුදාව යොදවනවායි කිව්වා ඉතින් මොකක්වත් නැහැ නේ වෙන්නේ නැහැ නේ බදුන් දින්න ඕනේ දේ බදුන් දින්න කරගෙන යනවා දැන් අපි 2013 මහින්ද රාජපක්ෂ මහත්මයාට ලිඛිතව දැන්නවා මලවිනි දෙතයි මේ මෙවැනි ලෙස පදිංචි කර බීමම සමාජ ඒකාබද්ධතාවයට එකඟ නැහැ සහ අපි දිනු රාජ්‍යයක් කරා යනවා නම් මුස්ලිම් අයට අයිසික් මිනිස්සුන්ට ගෙවල් දෙන්න ඕනේ හැබැයි අයිසික් මිනිස්සුන්ට ගෙවල් දෙන්න ඕන නැට්ටු නිවාස හදන්න අපි ඒක යෝජනා කරා 2013 මගේ පාලකයන්ට ඒව ගැන කොහොමද බලන්නේ මොකද කරන්න ඕනේ කියලා බලන්නේ මේ මගුල් ව්‍යවස්ථාවක් හරියට තියාගෙන මගේ රට විනාශ කරන්න හදන නැවත රට සමහරලාට ලේවිලක් ඇතිකරන සමහරලාට උත්සාහයක් ගන්න තත්ත්වෙක මේපත් වෙන්න පුළුවන් අපි ඇත්තටම මේ කලබලයකට පත් නොවි හැම සිද්ධියකටම මේ කෑකෝ ගහන්න නැතුව විරෝධතාවලට සමුළු වලට මේ ගෙදේකටවත් නොයා ඉන්නේ අපිට තියෙන නොහැකියාව නිසා නෙමෙයි මොකද රට තියෙන්නේ අස්ථාවර භාවයක කියන අපිට හොඳට දැනෙනවා එක පැත්තකින් රෝ එක බහැලා ඉන්නවා අනෙක් පැත්තෙන් ඊශ්‍රායෙල් බුද්ධයාස පක්ෂ මොසාඩ් එක බහැලා ඉන්නවා චීන්ු බහැලා ඉන්නවා ඒ වගේම ඇමරිකාව සහ වෙනත් බටහිර යුරෝපීය රටවල් වල බලවේග මේකේ බහැලා ඉන්නවා ඉතින් අපට මේ පව් වලට කරගහන්න බෑ අපි කතා කරන්නේ මේ රටේ තියෙන ප්‍රශ්නය ඉතින් ඒක හින්දා මේ තාම සුපරීක්ෂාකාරීවම අපිට ඉන්න වෙනවා මේ වෙලාවේ මේ රට කියන්නේ රට හමුවේ තියෙන මොකද රට තමයි එක සංවිධාන නෙවෙයි ඒක රටයි ඒක ජාතියයි ඒක ඒ නිසා අර දුර්දසාපන්න කාලයේදී බුදුහාමුදුරුත් වෙනවා දිනවනේ කුණාට වෙනකොට ගහගෙන යන්න දෙන්න ඔළුව පාත් කරන් කියලා ඉතින් අපිත් බොහොම ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා මොකක් කොහොමද මේකට උත්තරයක් හොයාගන්න පුළුවන් කියලා සියලු කණ්ඩායම් එකට එකතු කරගෙන අදාල නැහැ මනත් ඒක රෝහිණියා ගැටලුව මියන්මාරේ ප්‍රශ්නයක්. කණ්ඩායමක් ඇවිල්ලා තියෙනවා. ඒක ඇවිල්ලා නැහැ ඉන්දියාවේ ඇවිල්ලා තියෙනවා. ඉන්දියාවේ ඉඳලා ඕස්ට්‍රේලියාවට යන ගමන. නාවික හමුදාවෙන් ඒගොල්ලෝ ගිහිලා අරන් ඇවිල්ලා තියෙනවා. ඒ අනුව රටේ නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවා. හදවුරක තියලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මේ UN එකෙන් සහ ඒ අදාල රාජ්‍යම සංවිධාන ගන්නවට තීන්දුව ගනී. හැබැයි රටට විශාල වරදක් කරනවා මේ රටේ. ඒ වගේ කිව්ව යුතු ආයතන දැන් උදාහරණයක් විදියට ඒ වගේ සිද්ධියක් ආවන පස්සේ රටේ මාධ්‍ය තියෙනවා ප්‍රවෘත්ති තියෙනවා මේ ඇමතිවරුන්ගේ මේ පූජානම් මේව කර කර ඉන්න එක නෙවෙයි මොකද සරණාගතයන් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති කී දෙනෙක් ඇවිල්ලා ඉන්නවා UNHCR 2007 සහ 2012 ඇවිල්ලා තියෙනවා ඒක එතන නෙමෙයි ප්‍රශ්නේ ආවේ. ඉතාමත්ම අපි මේ මියන්මාර් ප්‍රශ්නේ ඉතාමත්ම මුලින් හාමුදුරුවෝ දන්නවා. මොකද විරතු හාමුදුරුවොත් එක්ක නිරන්තරයෙන් සහ මියන්මාර් වල අපි හිතුවත් ඇත්ත එක්ක හාමුදුරුවෝ නිරන්තරයෙන් කටයුතු කරනවා. මේ ප්‍රශ්නේ මියන්මා කට්ටිය අහුවෙච්ච වෙලාවේ සහ ඊට පෙරත් ඇතුළත සිවිල් සිද්ධි අපි දන්නවා. අපි නිශ්ශබ්දව හිටියා
මොකද මේකෙදී කලබලයක් ඇති වෙන තත්ත්වයක් තිබෙන නිසා. මේ කලබල ඇති කරේ කවුද? මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු මුජිබර් රහමන්තුමාගේ කණ්ඩායම ගිහිල්ලා තර්ජනාත්මකව මියන්මාර් තානාපති කාර්යාලයට ගිහිල්ලා, මං හිතන්නේ එතෙන්දී මං හිතන්නේ පොලිසිය අර අරේ ගැහුවා වගේ ගහන තිබකයි පාරවලිය. කොහෙද හම්බන්තොට ගැහුවා වගේ. මොකද හම්බන්තොට ඉන්දියන් එම්බසිට යනකොට ඒ දෙන ආරක්ෂාව, ඇයි මියන්මාර් එම්බසිට අපි අභියෝග කරනවා මුජිබර්ලාට, පුළුවන් නම් ඇමරිකන් එම්බසිට, ඉංගලන්ත එම්බසිට ගිහිල්ලා ඔය තර්ජන දාන්න කියලා. අර චීන එම්බසිට, චීන එම්බසිට මියන්මාර් එම්බසිට ගෙලකුවා අපි සුමානේ බලන්නේ, අපි දන්නවා මොකද කරන්න ඕනේ කියලා. ඒ විදිහට තණ්ඩි වගේ හැසිරීමේ ප්‍රතිඵලය නිසා තමයි අපේ සමහර සිංහල තරුණයෝ කලබලුනේ. ඒ නිසා මේකේ හරි වැරදි ගැන කතා කරන්න කවුද වැරද්ද කරේ මොකද කරන්න ඕනේ නැහැ. පළවෙනි ප්‍රශ්න තමයි මෙතන රොහින්ග්‍යා ප්‍රශ්නයක් එන්න ප්‍රධාන හේතුව මුස්ලිම් අන්තවාදය සහ ISIS සම්බන්ධ පිරිස් මේකට බහලා තියෙන රොහින්ග්‍යා ප්‍රශ්නේ. ඒක ගැන කතා නොකර මම හිතන්නේ අපි මේක විතරක් කතා කරන්නේ. මේ ඔක්කොම ඔක්කොම සිංහල නැගිට හදලා ඇඟිලි දික් කරන්නේ. අර ගිහිල්ලා අරගොල්ලෝ දඟලපු දඟලි ඒකේ මොකුත් නැහැ. ඒක හොඳයි. ඒක ඒගොල්ලන්ගේ රයිට්ස් සුද්ධයි කියලා. අපි කතා කරමු බල්ලමක් කියලා. සිංහලටයිද නැහැ. මොන 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 විකාරයක්ද මහත්මේ මේ? එතකොට අනිත් පැත්තෙන් කඳවුරක් එනි මහල් කඳවුරක් නะ. එහෙම නැත්නම් වාකරි ගොඩ නැගිල්ලක් නම් වගකීමක් තියෙනවා. ඒ UNHCR ආයතනය මගින් පවත්වාගෙන යනු ලබන ආයතනය. අපට අදාළ නැහැ ඒ එන සරණාගතයෝ. මොකද මේ රටේ කොහොමවත් සරණාගතයෝ පදිංචි කරගන්නේ නැහැ නේ. මේ දේශපාලන රැකවරණ දෙන්නේ නැහැ නේ. එහෙම ප්‍රතිපත්තියක් අපේ නැහැ. හැබැයි කවුරු හරි විපතක් කියලා මාසකට දෙකකට අවුරුද්දකට ඉඳලා කියන එක අපිට මහලු ප්‍රශ්නයක් නෙමෙයි. ඒගොල්ලෝ අනිවාර්යෙන් කියනවා. නමුත් අපිට තියෙන මේ රෝහණ්‍යානේ 30 ගානක් කියලා විතරක් නෙමෙයි. කවුද ඔබ කියන්නේ මේක මොයින්ද 1000 ගානක්? අපි දැන් කොයි කාරණාවද කියන්නේ? එතන විශාල ප්‍රමාණයක් ඉන්නවා. කඳවුරු නම් කඳවුරු වලේ පැවිදි. හැබැයි මේගොල්ලෝ කඳවුරු වල නෙවෙයි ඉන්නේ. දැන් ඒ වගේම දැන් රට පුරාම ජාලයක් දාගෙන යනවා big buy. big buy. කවුද මේ කරන්නේ? කවුද අවසර දීලා තියෙන්නේ? ඉතින් අවසර දෙන්න පුළුවන්නේ මේ මණ්ඩල වල ඉන්නේ ලොකු කෙරුම්කාරයෝ. ඉතින් ඒගොල්ලන්ගේ බයනේ. පාකිස්තානි ව්‍යාපාර ජාලයක්. පාකිස්තාන් කට්ටිය වැඩ කරන්නේ. එතන කවුද කියලා ටෝච් ගහනවා? මේගොල්ලෝ මේ අල් කයිඩද? මේගොල්ලෝ තලේබාන්ද? මේගොල්ලෝ ISISද? මේගොල්ලෝ මොන 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 කල්ලියකට සම්බන්ධයද? ත්‍රස්තවාදය කියන්නේ මොනතර සහ අපිට තේරෙනවා මේ මුළු මුළු ආසියාවෙම කුඩු හප්පෙද කියලාද? එතන කොහොමද මේවා වෙන්නේ? එක පැත්තකින් මේ කඩවල් ජාලයක් දාගෙන 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 යනවා. ඔය විහිල බලන්න මොකද මම විතරම මේ big bite මිනිස්සු මොකද වෙන්නේ කියලා දන්නේ? මම හිතන්නේ අපිට නම් මට මං කෝච්චි කියලා කියන්නේ රොහින්ග්‍යා ප්‍රශ්නේ සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක්. නමුත් මේ තියෙන මට්ටමේ නෙමෙයි, වෙනස් විදියකට. අපිට තියෙන ප්‍රශ්න තමයි ශ්‍රී ලංකා වෙරළ තීරේ මේ මුස්ලිම් කොලනි මේ විදිහට හැදුණා පස්සේ කිසිම පාලනයක් නැතුව. මොකද ලංකාව දූපතක් නේ. ඉතා උපාශීලීව මේ ප්‍රදේශ වල සංක්‍රමණය වෙලා ලංකාවේ මොකටද මොකද ડોකියුමන්ට්ස් හදන්නේ? දැන් කඩන ඔක්සදන්න පුළුවන්. දැන් කඩන ඒවා අහුවෙලා දින ඕන තරම්. ඒ නිසා මේ ප්‍රදේශ මම හිතන්නේ අපි අවස්ථා කීපයකදී ඉන්දියාවට පවා කිව්වා. ඉන්දියාවට පවා සර්ජරියක් වෙන මට්ටමට ඔය මන්න ආරම්භක දවස් වෙනවා. ඒක වෙන වෙනාට පස්සේ ඉන්දියාව බල වැඩුත් නෑ. අපි රජ බල වැඩුත් නෑ. අපි අද නෙවෙයි දැන් මේ අවුරුදු දෙකකට කලින් කිව්වේ ඒ වෙනකොට අපිට